මෑත කාලයේ මානව හිමිකම් කඩවීම මානව හිමිකම් සහ මානවයාගේ නැත් ජනතාවගේ මූලික විරෝධතාවයේ සත්‍යග්‍රහය කිරීම අයිතියට එල්ල කරපු බිහිසුණුම මර ප්‍රහාරය ඒ මර ප්‍රහාරයේදී අපිට දිගින් දිගටම කඳුළු ගෑස් ඒකම වතුර ප්‍රහාර ඔක්කොම එල්ල කරමින් මරයන්ටත් වඩා අන්ත විදියට පොලිස් මර කණ්ඩායම් ඒ කියන්නේ කැරලි මර්ධනයේ විදියට ආපු පොලිස් මර කණ්ඩායම් මහා හමුදාවක් වගේ අපි එළවමින් පහර දෙමින් මේ හැමෝටම කඩන්තේට්ටම් කරමින් ආපු පහරත් තුල පුද්ගලිකව තාම දවන්ත පහරක් මට එල්ල වුණා මේ මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු ඉදිරි මේ අපිට කියන්නේ මේ විශේෂම මේ දිගුරුන් ප්‍රකාශයක් හරහා සායකම අපේ මානව අයිතිවාසිකම් කඩවීමට අවශ්‍ය යුක්තියත් ඒකම නෛතික වශයෙන් අපිට ලැබෙන්න ඕනේ ඒ යුක්තියත් වෙනුවෙන් අපි මේ අරගලෙ දිගටම කරනවා වයිසය කියලා කියන ඕක තමයි උඹලට කිව්වේ අයින් වෙයන් කියලා කලින් ඒ කියන්නේ පොලිසියේ අනුදැනුම ඇතුව තමයි මේ එන්නේ කට්ටිය. ඒ ආපු කට්ටියකින් එක්කෙනෙක් එදා උදේ 3 වෙනිදා උදේ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් අප පිට එළියට ආපු මිනිස්සෙක්. ඉතින් හොදරම් පෑදිලි පොලිසිය දැනුවත්ව මේ දේ කරේ කියලා. ඉතින් ඔය නාට්‍ය හා රංග කලාව පන්තිය වැඩි කල් තව කරන්න හම්බෙන්නේ නැහැ. දැන් අයිස් නාට්‍යයක් තාව ඒ නාට්‍ය ඉවරයි. දැන් 13 නාට්‍ය අවිලා දිනවා. ඒ නාට්‍යයක් දැන් පෙරදීගෙන යනවා. මිනිස්සුන්ට දැන් තේරෙනවා මේගොල්ලෝගේ නාට්‍ය. ඉතින් තව ලුකු කහලයක් ওই නාට්‍ය පෙන්වන්න හම්බෙන්නේ නැහැ කියලා මම කියා සිටිනවා. අපිට එදා මරකාරු ඒවිල්ලා 10ක් විතර ඒවිල්ලා ගැහුවා. 10ක් ගැව්වට 3 දෙනා ඒවිල්ලා ඉදිරිපත් වෙලා තියෙනවා. අනිත් 7 දෙනා කෝ කියලා තමයි මං ආන්නේ. අධිකරණ නියෝගයක් ලබා ගන්න තිබුණා. නමුත් ඒ අධිකරණ නියෝගයේ පැහැදිලිව සඳහන් වෙලා තිබුණා දැනටමත් ආරම්භ කරලා තියෙනවා සත්‍යග්‍රහයට කිසිම ආකාරයක ගැටලුවක් නැහැ මේ අධිකරණ නියෝගය කියන එක. නමුත් පසුව අපි දැක්කා පොලිසියට අධිකරණ නියෝග අරගෙන සත්‍යග්‍රහයට සම්බන්ධ පිරිස ඉවත් කරගන්න බැරි වුණාම මරයන් ලවා එම පිරිස වලට පහර දීමේ උත්සාහයක් එතන තිබුණා අපි දැක්කා. දැන් එම සිද්ධියට සම්බන්ධ වෙච්ච පිරිස් පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ මර පිරිස එම අවස්ථාවට කඩාවදිනකොට පොලිසිය කිසිවක් නොකර හිටියා. ප්‍රමාණවත් පියවර ගත්තේ නැහැ. එතන හිටපු පිරිසේ ආරක්ෂාව සහතික කරන්න පොලිසිය සමත් වුණේ නැහැ කියන එක එම පිරිස සඳහන් කරලා තිබෙනවා. එතකොට අපිට තිබුණ පැහැදිලි ප්‍රශ්නය තමයි දැන් විරෝධතා පවත්වද්දී පොලිසියනුත් බාධා එල්ල වෙනවා මැරයන්ගෙනුත් බාධා එල්ල වෙනවා. එතකොට මැරයොයි පොලිසියයි එකට ඉඳගෙන සහයෝගයෙන් කටයුතු කරනවද කියන ප්‍රශ්නය මේ විරෝධතා කරුවන්ට සත්‍යග්‍රහයට සම්බන්ධ පිරිස් වලට ඇති වෙලා තිබෙන ප්‍රශ්නයක්.